විසිවනසේ වස ඉතිහාසයේ මගහැරුණු මොහොත සහ ජාතික පුනරුදය පොත එළි දැක්වීම ඊ පදනම් ආයතනයේදී සිදු කෙරුණා. ඒ ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දසනායකගේ ප්‍රධානත්වයෙන්යි. පුරවැසියා ක්‍රියාකාරීත්වයට පත් වෙන්නේ මැතිවරණ වේලාවෙදී. ඡන්ද දීලා ඒගොල්ල පැත්තකට වෙනවා. ඊට පස්සේ අවුරුදු පහ මොකද කරන්නේ? මුළුමනින්ම ක්‍රියාත්මක වෙනවා දේශපාලකයා. ආයි ඡන්ද මාස දෙකේ ක්‍රියාත්මක වෙනවා පුරවැසියා. කුරුණෑගල පත්තේ දේශපාලකයෙක් කිව්වා කියලා යගේ ගෝලියෙක්මට කිව්වා. අනේ සේනාධීරෝක ගණන් ගන්න එපා. සේනාධීර හරිය. ඡන්ද මාස දෙකේ මම ඒගොල්ලන්ට වඳිනවා. ඉදිරිව ඉතිරි අවුරුදු පහේ ඒගොල්ලෝ මට වඳිනවා. ඒක තමයි ඒගොල්ලෝ අතර ස්ථාපිත අදහස මතක තබාගන්න. ඒ කියන්නේ මොකද්ද? යටත්තුණු, නිහඬවුණු, මේ ක්‍රියාකාරීත්වයක සම්බන්ධ නොවුණු, හුදකලා වුණු පුරවැසියෙක් ඒගොල්ලෝ අපේක්ෂා කරනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. හැබැයි අපිට නව පරිවර්තනයක් අත්පත් කරන්න අපි අපේක්ෂාව තමයි පුරවැසි ක්‍රියාකාරීත්වයේ නව පුනරුදයක් සහිත යුගයක් අපි නිර්මාණය කර යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපේ මුළු දේශපාලනයම පත් වී තිබෙන්නේ අනේකාට එරෙහිව. දැන් අනේකාට එරෙහිව බලය අරගෙන ජාතික සමගි නිර්මාණය කරන්න පුළුවන්ද? අනේකාට එරෙහිව බලය ගනු කියන්නේ කුමක්ද? අර බෝතලේ මුඩි ඇරලා ජාතිවාදී කියන භූතය සමාජයට දානවා. සමාජයට දානවා. ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරන ආයෙ ගොතලා බෝතලෙට දාන්න. දාන්න හම්බ වෙයි. එයි. තමන් බලය උත්පාදනය කරගන්නේ අනේකාට එරෙහිව. ඒ නිසා මේ සමාජයේ පැතිරී තිබෙන ජාතිවාදී කියන භූතය බෝතලයකට දාලා මුහුදට විසිකල යුතුයි කියවිලා තියෙනවා. මතක තබා ගන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.